ළමයි සුබ දවසක් ඔයගොල්ලෝ ඔක්කොටම දැන් අපි මේකේ ඇක්ටිවිටීස් ඔයගොල්ලන්ට යවපු WhatsApp මාර්ගයෙන් යවපු දැන් ඔන්ලයින් කරන්න මම දෙවෙනි අදියරදී ඔන්ලයින් කරන්නේ පළවෙනි අදියරදී මම උත්සාහ කරනවා පොඩි ට්‍රයල් එකක් කරලා ඔයගොල්ලන්ට මේ answers වීඩියෝ එකක් හරහා දෙන්න බලමු අපි කොහොමද කියලා මේකේ තත්ත්වය ඔයගොල්ලා දැන් මේ කරලා ඇති මම ගොඩක් ළමයි දැන් ඒවලත් තෝරන WhatsApp මාර්ගයෙන් ඔයගොල්ලන්ට දීපු උත්තර අපි පළවෙනියටම තෝරගත්ත මේ ඇක්ටිවිටීස් පිළිවෙලටක නෑ මම ඔයගලන්ට WhatsApp මාර්ගයෙන් යවපු ප්‍රශ්න වල ඔයගල පොඩ්ඩක් ඒවා ළඟ තියාගෙන දැන් ලැහැස් වෙන්න ඔය ඔයගලන්ට මතක ඇති ඒ ආපු ලිස්ට් එකේ ඔයගල දැන් කරපු වීඩියෝ වල ඔයගල answers ලියාගත්ත මේ ප්‍රශ්න ලියාගෙන answers ලියපු ඒ කොළවල determiners කියලා ප්‍රශ්න determiners වලින් අප activity 20 කියලා ප්‍රශ්නයක් තියෙනවා චුට්ටක් ඒක ඉක්මනින් බලන්න activity 20 කියලා එකක් මේ activity 20 කියන එකේ අපි මේ 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 වචන හතරේ दाल दिनो मेनी मच इतने कि हम अ फ्यू अ लिटिल मेनी मच अ फ्यू अ लिटिल के ने वचन आता है अभी पांच दिन थी मेवा उन तरह पहले जरी कर ले दिनो उगलने टें मेवा में काउंटेबल और अनकाउंटेबल सा तीन प्रमाण यान मत तीन निवेदन मत अभी जानना हो मतलब मैं मेनी के निकट दान ने मैं बड़ा तीन है ये वाके वो काउंटेबल गाना करने पुरवांगे मत मच की निकट आने बड़ा तीन हुआ है बै गाना कराने बै फ्यू की निकट आने पोट्टा है तीन तीन प्रमाणे बहुम पोट्टा है बै अपनों ना गाना करगाने पुलवा लिटिल की निकट आने तीन नेत पोट्टा है ये मध्य वाला ये दिन गाना कराना बै तो मैंने बताया वाक्य की वोट मेनी की निकट आने बहु प्रमाणे तीन तयं मच के निकट दाने बहु प्रमाणे तीनों नमूते का अनकाउंटेबल ये वाकी में फ्यू के निकट दाने तीन प्रमाणे बहुम पड़ी नमूते का गणना करने पुराना बिटा लिटिल के निकट दाने प्रमाणे नो कुड़ा ये वाकी में गणना करना बेदी होता है मैं के मैं बच्चे ना हाथरे इन तमाय में डेटा में सब मीठा मदर लॉट ऑफ आगे बच्चे हैं වලින් අපි දැන් මේකේ හතරක් මේ දීලා තියෙන මේ ප්‍රශ්නට අදාළව මේ වචන හතරක් බලමු මේ පළවෙනි අභ්‍යාසයේ අපි ඔයගලට දෙන ප්‍රශ්න 10ක් තියෙනවා මේකේ මේ ප්‍රශ්න 10 බලන්න පළවෙනික බලන්න he told me that blank guest would be arriving today as we do not have blank room in our house he is taking them to a hotel he told me that guest ලා කියලා කියන්නේ ළමයි visitors ලාට ඒ සංචාරකයෝ ඔව් කවුරුහරි guest ලා නැහැ නේද ඔව් පිටසක් වෙන්නත් පුළුවන් guest ලා he told me that blank guest would be arriving today අද guest ලා වගේ කෙනා කියලා මට ඔහු කිව්වා as we do not have blank room in our house he's taking them to a hotel own were me guest ලා ඔහු හොටෙල් එකට අරන් යනවා කියලා එහෙනම් he told me that මොන විදිහේ ගෙස්ට් ලා කියනකොට අපිට හිතන්න පුළුවන් උත්තර දෙක කවුන්ටබල් ආන්සර්ස් දෙකක් වෙනවා එකක් මෙනි ගෙස්ට් එන්නත් පුළුවන් අ ෆියු ගෙස්ට් එන්නත් පුළුවන් අතන මෙතන නම් අ ෆියු ගෙස්ට් කියන එක උත්තරෙත් හරි මෙනි ගෙස්ට් කියන එක තමයි මේ වගන්ති අරව අපිට මුකුත් අදහසක් නැහැ නැත්තම් he told me that many guests would be arriving today and he told me that a few guests would be arriving ඒ කියන්නේ කීප දෙනෙක් එනවා ගෙස්ට් ලා වඩා හොඳ උත්තරයක් දෙන few guests would be arriving today as we do not have අපිට as we do not have blank room දැන් මේ room කියන වචනේදී ගොඩක් කරලා ළමයි හිතනවා මේ room කියන අපි දන්න වචනේ room කියන එකේ තේරුම් දෙකක් තියෙනවා room කියලා කියන්නේ එක පැත්තකින් කාමරයට අනිත් පැත්තේ room කියලා කියන්නේ ඉඩට අපි space කියලා කියන එකට මේ space කියලා කියන්නේ අපි ඉඩට කියනවා අපි room කියලා එතකොට room කියලා කාමරයටත් කියනවා ඉඩටත් කියලා ඉඩ කියන කොට තමයි අපි සාමාන්‍යයෙන් කියනවා අපේ මේ කාමරේ ඉඩ නැහැ there is no room in this space මෙතන there is no room in this room අපි room in this room කියලා කිව්වත් මේ කාමරේ ඉඩ නැහැ දැන් අපි ක්‍රිකට් මැචස් වලදී අපි පාවිච්චි කරනවා he found the room කියලා ඔව් ඒ room එක හොයාගත්තා room එක කියලා කියන්නේ එතන කාමරේ කියන එක නෙමෙයි ඉඩ හොයාගත්තා කියන එක ඉඩ there is no room room කියලා කියන්නේ ඉඩ ප්‍රස්තාව room නැහැ කියන එක. ඒතර මෙතනදී ඒ අදහසින් තමයි මේ room කියන ඇදලා දෙන්නේ. ඒතර he told me that the a few guests would be arriving to home today arriving today as we do not have the room අපට ප්‍රමාණවත් තරම් අපට එහෙම ඇති තරම් ගොඩක් ලොකු ඉඩක් ඇති නිසා ගෙදර අපි වුණ හොටෙල් එකට නැගෙනවා as we do not have much room as we do not have much room එතකොට much room කියලා ඉන්නවා මෙතන room කියන එක මෙතන ඉඩ කියන අදහස කියන්නේ ඉඩ කියන එක ගණන් කරන්න පුළුවන් ගන්න මේක uncountable එකක් ඒක uncountable නිසා මෙතනදී many room එහෙම දාන්න බෑ many rooms කියන එක වෙනවා කියන බොහෝ කාමර කියලා එක වෙනම එකක් නමුත් මෙතන room කියලා කියන්නේ ඉඩ කියන එක much room ගොඩක් ඉඩ නැති නිසා
අපි ඕන අරගෙන යනවා he is taking them to hotel room hotel එකට අරගෙන යනවා දැන් ඊතර පළවෙනි ප්ලෑන් එකට එන්නේ a few guests කියන එක වඩා ගොනුවොත් අපි many guests කියන එකත් අපිට ගන්න පුළුවන් it only the many guests would be arriving on today as we do not have much room විතරයි මෙතන දාන්න පුළුවන් අපි මෙතන නම් බොහෝ වෙල හොඳ උත්තරේ පළවෙනි ප්ලෑන් එකට a few කියන එක අපි many තරි දෙවෙනි ප්ලෑන් එකට එන්න පුළුවන් much විතරයි හරිද දෙවෙනි එකටම second number 2 put black corn flour in the gravy to thicken it in the gravy මේ gravy කියලා කියන්නේ ළමයි ඔය පොද්දක් වගේ එකක් සාමාන්‍ය ව්‍යංජනයක් කියන එක put corn flour කියලා කියන්නේ බඩේ මුළු පිටි corn flour corn flour කියන්නේ අපි දන්නවා කොහොමදත් corn flour කියන්නේ uncountable එකක් ගණන් කරන්න බැරි එකක් පිටි වගේ ඒවා සීනි sugar වගේ ඒවා cement වගේ ඒවා ගණන් කරන්න බැරි ඒවා put එතකොට අපි සාමාන්‍යයෙන් දාන්න ඕන corn flour චුට්ටක් දාන එකට thicken thicken කියලා කියන්නේ thick කියලා thick කරනවා කියලා කියන්නේ ඝනකම කරන්න මේ gravy එක මේ හොද්ද පොඩ්ඩක් ඝනකම ඇති කරගන්න put a little corn flour එතන මෙතන a little දාන්න corn flour uncountable ඒ නිසා මෙතන දාන්න පුළුවන් a little විතරයි put a little corn flour in the gravy to thicken it මේ gravy එක thicken කරන්න මේ හොද්ද පොඩ්ඩක් උකු කරගන්න a little corn flour ටිකක් දාන්න simmer the gravy මේක මේ gravy එක චුට්ටක් simmer කරගන්න simmer කියලා කියන්නේ පොඩ්ඩක් ඔය රස්නේ පොඩි රස්නේකින් පොඩ්ඩක් උඳුනක තියාගන්න simmer the gravy for අපි කියන විනාඩි කිහිපයක් අපේ රෙසිපි එකක් explain කරනකොට කාට හරි මොකක් හරි හදන පිළිවෙල අපි කියන සුළු වෙලාවක් තියන්නේ උඳුන මත ලිප මත stove a few minutes මෙතන minutes තියෙනවා simmer the gravy for a few minutes before taking it off the stove කියන්නේ උඳුනට ලිපට මේ ලිපෙන් බා ගන්න කලින් a few minutes විනාඩි කිහිපයක් දෙන්න පළවෙනි ඉස්සරහට put a little corn flour දෙවෙනි ඉස්සරහට එනවා simmer the gravy for a few minutes කියලා අපි දෙවෙනි ඉස්සරහට යනවා number 3 there are quite blank all coins in my collection මගේ collection එකක් තියෙනවා there are quite කියන වචනයත් එක්ක නිතරම බොහෝ විට ඉංග්‍රීසියල එදෙන වචන තමයි there are quite a lot කියන වචනේ quite a lot කියන නමුත් මෙතන lot කියන උත්තරේ නෑ there are quite a few අපකට වඩා හොඳ උත්තරයක් මෙතන there are quite a few all coins in my collection මගේ collection එකේ there are quite a few all coins in my collection I wonder මම දන්නේ how දැන් මේ how කියන එකත් අපි සාමාන්‍යයෙන් දන්නවා how මොකක් හරි මිලක් ප්‍රමාණයක් අපි දන්නවනම් how much කියලා මේ අපි අහන්නේ how many කියලා අපි ආන්නේ ගණන් කරන්න පුළුවන් ඒවට how much කියලා ඒක මගේ ළඟ මේ all coins පැරණි කාසි කීපයක් දිනවා I have නෑ again she has sorry they are quite a few all coins in my collection මගේ collection එකේ all coins කීපයක් තියෙනවා I wonder how much they are worth now how much they are worth now දැන් ඒවා මේ වෙද්දි කොච්චර worth ද කියලා worth කියලා කියන්නේ how much they are worth ඒක කොතරම් වටිනවද කියලා මම දන්නේ නැහැ. ඒතර මෙතන many දානක් පුළුවන් අය සමහරට හිතෙන පුළුවන් මේ many කියන උත්තරේ. එතකොට අපු දානක් විතරද? There are quite many all coins in my collection කියන එකත් ඇත්තටම මෙතන acceptable answer එකක් පිළිගන්න පුළුවන් answer එකක්. මේක already answer එකක් වෙන්න පුළුවන්. There are quite many all coins in my collection. මගේ collection එකේ ගොඩක් තියෙනවා. පරණ කාසි. I wonder how much they are worth. How much විතරමයි දාන්න පුළුවන් මේ උත්තරේ? How much මන් දන්නේ කොච්චර වටිනවද කියලා. How much they are worth now. දැන් ඒක කොච්චර වටිනවද කියලා. කොහොමද පළවෙනි උත්තරේට a few all coins in my collection මගේ collection එකේ all coins කියන නිසා මෙතන a few දාන්න කියලා මම මුලින් යෝජනා කරේ මොකද ගොඩාක් all coins නැති නිසා there are quite a few all coins in my collection මගේ ළඟ ඉතාම කීපයක් තියෙනවා මේ all coins countable a few වඩා හොඳ උත්තරයක් නේද නමුත් many කියන කෙනෙක් තර්ක කරන්න පුළුවන් many දාන්න පුළුවන් කියලා ගොඩාක් ලොකු collection එකක් තියෙනවා කියලා හිතලා නමුත් මෙතෙන් practically අපි ගත්ත දැන් මේ මේකේ ප්‍රායෝගිකව ප්‍රැක්ටිකල් මිනින් එකෙන් ගත්තොත් මෙතන a few කියන උත්තරේ හොඳයි පළවෙනි ඉස්සරහ there are quite a few wall coins in my collection I wonder how much they are worth now next one number 4 she has blank more dresses to sew sew කියලා කියන්නේ මහන්න she has more dresses to sew so more කියුවම මෙන්න මෙතන more වලට ඉස්සරහ උත්තරයක් දානවා අපි dresses කියන එක අපි දානවා countable කියලා ඒතර කොහොමදත් අපිට little වගේම දාන්න බෑ much වගේම දාන්න බෑ අපි දාන්න ඕනේ ඒතර countable දෙකක් තියෙනවා මෙතන many more dresses නැත්නම් a few more dresses ඉතින් වඩා many more dresses ගොම අපි සාමාන්‍ය කෙනෙක් ගොඩාක් ප්‍රතිමහනව කරන practical අපි හිතලා ගන්නකොට මේ අදහස ඊළඟ වගන්ති ඉතුරු කොටස එක්ක match කරලා she has blank more dresses to sew යාට මහන්න but there is only blank thread thread කියලා කියන්නේ නූල් වලට there is only thread thread කියලා කියන්නේ නූල් වලට
अब स्ट्रिंग्स के लग कीनो दे आई ओनली ब्लैंक थ्रेड लेफ्ट ऑन द रील मैं रील लेके नूल बोले दी ने थ्रेड बहुम थ्रेड के निकांग अभी दानु कोहम डा एक अनकाउंटेबल इन कनेक्ट कराने बैरी सा कोहम डा तेरे काउंटेबल का दान बैर में दिन थ्रेड दी सरहट है भाई नेतन है ड्रेसेस की दे आते आना महान दिनो शी हैज अपने बड़ा उन मेनी मोर ड्रेसेस की लगा मतलब संपूर्ण एक के निकलो बुड़ा आप यदि महान वाकी निकल प्रैक्टिकल अपने हितान बैरी का करो इनसे आप नितरों प्रैक्टिकल लांस एक में जनरल परसेप्शन के लगे आपके सामान्य आपके जनरल नॉलेज जिंग आपके सामान्य में वाक में आपके तारकान बोल बुद्धि आपके लॉजिकल की तरह में उत्तर दानों में कद आपके में वाकांति देखा पगे दी नमी ब्लैंक्स देखा पुरवन ये तो कोटा आपके पुण्य कीतान नॉन तारकान बोले तो मैं इतने बोला शी हैज इनका बड़ा हो तो उत्तर है तो मैं शी हैज अ फ्यू मोर ड्रेसेस उंटबल Left on the reel, reel like itri ladhi ni chhu thay nool podda idhi ni thula. But she has a few more dresses too. So, namu thayada ready. Namu keep ati na mahan. To orapne hundo practically hundo matche no answer ka. She has a few more dresses. Palay ni lehengi kada. So, but there's only a little thread left on the reel. Namu 5 minute ano api? Anka paha. The bank is just blank kilometers from here. The bank is अभी तो हम बोलते हैं location का क्यों बात मैं bank is मेरे तो bank ही थी ना मेरे तो इधर किलोमीटर की पे आते हैं किलोमीटर्स के लिए कीने हो कौन बड़ा countable इनसा अभी किलोमीटर्स वगैरह आते हैं कौन बड़ा much दान ने बे a little दान ने बे a few हरी many हरी दान ने many किलोमीटर्स ना मैं मेरे तो ना just के लिए ना मैं लंग दिए निकाल पागे तो अपने many कौन बड़ा तांस में काइन कराने ना ये तो अपने क्या ना बोला The bank is just a few kilometers from here. मैं तेरे दिला just a few kilometers from here. The bank is just a few kilometers from here. मैं तेरे दिला kilometers की पे अधूरी मैं bank के लिए नहीं. It won't take you blank time to get there. It won't take you. It won't take you के लिए क्या है? It will not take you के लिए. It won't take you. Will not के लिए कितने कितने मतलब want के लिए क्या है? It will not take you. इन लोगों विलावत क्या? नहीं कब? नहीं हो रहा है. हाँ. It won't take you. Much time. It won't take you much time to go there. क्या time लगा ते का अपने घर में ना time के ना uncountable लेका काले गनक करने बैरी का तो रे काले गनक करने बैर ना लगा माय ये तो घर अपने much दान ना पुलवा ये मतलब ता a little दान पुला है भाई a little के नहीं मतलब दान बैर मुकदमे में वागांतिया negative वागांतिया के तेरे तबात a little वाली नोट क्यों नहीं negative का तावा चुट्टा कत नया मैं नेगेटिव नया वाली चूटा का नया वाली मैं वांट के नहीं कुदने के लिए के ना डबल नेगेटिव एक उधर हाँ मैं पॉजिटिव है ना एक इसार देखा देखा नेगेटिव दार नवशय तो याद अपने उन्हें दास नहीं तो अपने किया उन्होंने बैठी बिलावक क्या ना करने वाले अन्य पुराने जस्ट द बैंक इज जस्ट अ फ्यू किलोमीटर्स फ्रॉम हियर मैं तेरे किलोमीटर्स की पे तो नहीं बैंक इधर इट वांट टेक यू मच टाइम वाट बैठी बिलावक क्या ना इट वांट टेक यू मच टाइम टू get there ethen they are not very ilawak kene it won't take you a little time kiwa thithura obagala hituwata a little time podi ilawak gatha wenna yana ena takala yana pulan kiyala obo it won't take you eka negative ensa etakota wenne godak vela yanawa kiyana adahasai deenuma etakota me wagan thiyen contrast meaning ekak ena api kiyana adahasane neme deweni wagan thiyen kiyenne etara the bank is just a few kilometers from here metadela kilometers kipe adurin bank eke thiyenne so you it won't take you much time wala loku ilawak kene won't doesn't take you much time तर मच टाइम तर मैं कहलूँ लिटिल डांड बे लिटिल देम मत मेरे को डबल नेगेटिव लो पॉजिटिव है ना इलाका ना पिकअप तो इलाका आते नंबर सिक्स हायर नॉट पीपल अटेंडेड द चर्च वेडिंग मैं चर्च वेडिंग ने करा चर्च के दिन वेडिंग नहीं करता नॉट मेनी पीपल अटेंडेड द चर्च वेडिंग मैं पाली दीच वेडिंग ने करा गुड़ा का आवे ने नॉट मेनी पीपल अटेंडेड द वेडिंग बट हम समहार आया आवा की पता नहीं कहा अब तो टर्न डाक तो मैं पलवनी का काउंटेबल देवनी का काउंटेबल Not many people attended the church wedding, but a few attended. But a few turned up at the lunch hall. Now, but a few. Now, keep the nikka lunch ekada. Uda kaya avine wedding ekada. Not many people attended the church wedding, but a few turned up at the lunch hall. Lunch ekada avai gulla. Keep the nikka lunch ekada. Wedding ekada avine uda kaya lunch ekada keep the nikka. We couldn't help feeling a little disappointed. Nama disappointed wage feelings wage ma. Then apita man a chuta feelings wage ma, sensations wage ma. Apita hangin danin wage, hangin danin wage watte ka api ganthana karana. Ewa apita
දානවනම් මේ වගේ ඩිටර්මිනර් එකක් අපිට මච් වගේව දාන්න පුළුවන් ලිටල් වගේව දාන්න පුළුවන් ගණන් කරන්න බැරි ඒවට දාන ඒවා තමයි ඇත්තටම හැංගීම් වලට දාන්න අපි ඉතින් දැන් ගත්තා තමයි ලිටල් හොප් පොඩි බලාපොරොත්තුවක් ලිටල් ඩිසපොයින්ටඩ් ලිටල් නොලෙජ් දැනුම කෙනෙක් ගණන් කරන්න බැරි ලිටල් නොලෙජ් එක දැන් අපි ඒ වගේ මෙනි නොලෙජ් ඒ වගේව දාන්න බැරි ගණන් කරන්න බැරි ඒවා තමයි සාමාන්‍ය වලට දාන්න ලිටල් ස්ට්‍රෙස් පොඩි ස්ට්‍රෙස් එක ලිටල් ටෙන්ෂන් පොඩි ටෙන්ෂන් එක අපි නම් ලිටල් හැපිනස් පොඩි සතුටක් ලිටල් සෑඩ්නස් ඒ වගේ ගණන් කරන්න බැරි ඒවත් එක හැංගීම් දෙනින් දාන්න a little වගේ much happiness a little happiness ඒ වගේ දාන්න. එතකොට මෙතනදී not many people attended the church wedding. Church wedding එකට ගොඩාක් අය ආවේ නැහැ. But a few turned up at the lunch on. නමුත් කීප දෙනෙක් ආව ලන්ච් එකට we couldn't help feeling a little disappointed. අපිට පොඩ්ඩක් විතර disappointment at the attitude of the guest මේ guest ලගේ ආකල්ප දිහා බලන්න. Number 7. වලම් 7 වෙනි එක use black ink remover to get the stains off your shirt. Ink remover කියලා කියන්නේ මොකක් හරි chemical එකක් වගේ එකක් වෙන්න පුළුවන්. අපි දන්නවනේ chemical එකක් වගේ එකක් වෙන්න පුළුවන්. Ink එකක් වගේ තීන්ත තවරුණාට පස්සේ තීන්ත ඉවත් කරන මොකක් හරි එකක්. Ink remover එක to stain off. Stain කියන්නේ තමයි පැල්ලම් වලට stain එකක් කියන්නේ පැල්ලමක් අඳුමක ඒක පැල්ලමක් කහට බලලා මොනවාද stain එක. එතන මෙතනදී කියනවා use black ink remover to get the stains off your shirt. To get the stains off your shirt, මේ ඔයගලම ඔයාලගේ shirt එකේ තියෙන මේ පැල්ලම off අයින් කරගන්න use. එතකොට මේ ink remover වගේ එකක් කොහොමද අපි දන්නේ? මේ ink remover එකක් කියලා කියන්නේ මේ පැල්ලමක් වගේ එකක් ඒක ගණන් කරන්න බැරි එකක් uncomfortable. එතකොට අපි ඒකට ink remover එකක් කියලා කියන්නේ එතකොට මේ stain එකක් අයින් කරන්න ink remover කියලා කියන්නේ මොන හරි දාන chemical එකක් ඒකෙන් චුට්ටක්. එතකොට ගණන් කරන්න බැරි එකක්. එතකොට අපි දාන්න පුළුවන් ඒක සම්පූර්ණ ගොඩාක් දාන්න නැහැ. ඒ වගේ එකක් දාන්න අපි සාමාන්‍යයෙන් මේ ෂර්ට් එකේ පැල්ලමයි කරන්නේ චූට්ටක් දාන්න එක අයින් කර ගන්න පුළුවන්ක use a little ink remover to get the stains off your shirt. Number 8 we couldn't buy blank meat from the butcher as he had only blank left. එතකොට we couldn't buy අපිට we couldn't buy එක ඉතාමතාම හොඳින්දල meat කියලා අපි දාන්න meat fish වගේ ඒවා ගණන් කරන්න බෑ. මේක මස් ගොඩක් මස් පොඩ්ඩක් එහෙම කොහොමද little meat නැත්නම් මස් ගොඩක් නම් much meat. එතන meat කියන්නේ uncountable එකක්. meat ගණන් කරන්න බෑ. rice වගේ bread වගේ සාමාන්‍ය ගණන් කරන්න බෑ. sugar වගේ salt වගේ ගණන් කරන්න බැරි එකක් meat කියලා කියන්නේ. එතන meat ඉස්සරහ අපිට දාන්න නම් දාන්න පුළුවන් වෙන්නේ little hari much. හැබැයි මෙතන බලන්න නැගන්දී වගන්දී ප්‍රැක්ටිකල් බලුවාම we couldn't buy මොනවා we couldn't buy much meat අපිට ගොඩාක් මස් ගන්න බැරුණා. we couldn't buy much meat මේ මස් ගොඩක් ගන්න බැරුණා from the butcher. butcher කියන්නේ මේ මස් වලින් ගන්නට මේ slaughter house එකේ ඒ ගව කතකාගාරේ හෝ ඒ මස් කුරන දන slaughter house එකේ butcher කියන්නේ මස් වලින් මෙල්ලම් කරගෙන ඔයගොල්ලන් පන්තිපන් කරලා තිනු මේ butcher කියන වචනේ. we couldn't buy much meat from the butcher. butcher කින් අපිට ගොඩක් meat ගන්න බැරුණා as he had මොකද as he had මොකද ඌලඟ තිබුණේ as he had only left කියලා කියන ඉතිරිලා තෝනේ as he had only a little left as he had only a little left චූටා ඉතිරිලා තෝනේ මස් ඒතර මස් චූටක් ඉතිරිලා තෝනේ a little left ඉතිරිලා තෝනේ චූටෙන් අපිට we couldn't buy much අපිට ගොඩක් ගන්න බැරි නම් මොකද ඌලඟ ඉතිරිලා තෝනේ a little meat චූටා ඉතිරිලා තෝනේ. number 9 වලට යනවා අපි. how අපි දැන් මේ how වගේ උත්තරයක් මෙතන how වගේ ප්‍රශ්නෙකින් පටන් ගන්න අපි දාන්නවා ඉත බ්ලැන්ක් එකක් එක ඩේස් දිනවල මෙතන කොහොමද තේ දැන් මේක නිකන් નિરાයාසයෙන්ම ළමයට උත්තර එනවා. ඔයගොල්ලෝ හිතනකොට මේක උදේ how many days කියලා. ඒක ඒක විස්තර කරන්න අවශ්‍ය නැහැ ඇත්තට ඒක. අපි දන්නවා කොහොමද ඩේස් එක එන්නේ countable එක කියලා. how many days are there before the national day celebrations. national day celebrations වලට කලින් how many days are there before the national day celebrations. national day celebrations වල කොච්චර දින තියෙනවද? my brother can't help feeling my brother can't help අපි මන්න යාට my brother can't help being my brother can't help feeling a little excited about taking part in celebration a little excited ද මං ඉතලා කිව්ව ඔයගලට පොඩි හැඟීම් දැනීම් වගේ වගේ විස්තර කරනකොට අපි දාන a little happiness a little excited a little disappointment ඒ වගේ a little excited about taking part in their celebrations. ඊළඟ නම්බර 10 බලමු 10 last one. he can't speak blank of our languages as he comes from abroad. දැන් මේ ලැන්ග්වේජ් එකක් වගේ කතා කරනකොට භාෂාවක් කතා කරනකොට හොඳට කතා කරන්න පුළුවන් නම් අපිට මච් කියන එක දැනගන්න පුළුවන් ඇත. මොකද භාෂාවක් කියන්නේ uncountable එකක් විතරයි. දැන් භාෂා ගානක් ගැන මේ මෙතන කතා කරන්නේ භාෂා කියලා මච් කියන එක සහ a little කියන එක. දැන් අපි සාමාන්‍යයෙන් කියනවා මට චුට්ටක් විතර දෙමළ කතා කරන්න පුළුවන්. I can speak a little Tamil.
එයාට චුට්ටක් විතර ජර්මන් කතා කරන්න බලන්න. He can speak a little German, a little Spanish. චුට්ටක් විතර. ඒතකොට little කියලා අපි සාමාන්‍යයෙන් ගන්නේ much කියලා. He can speak much. ඔර ගොඩක් කතා කරනවා. He can speak English much. ඒතර much කියලා කියන්නේ well කියන අදහස. ඒතර හොඳින් කතා කරන්න පුළුවන් කියන අදහස. Much කියලා. කොහොමදත් many කියන එක සහ a few කියන එක පැත්ත පළාතක දාන්න බෑ මේ වගේ blank එකකදී. Language කියලා අපි ගොඩ දෙනු කරනකොට he can speak a little of our languages. He can't speak a little of our languages. අපි languages වලින් පොඩ්ඩක් යාට කතා කරමු. He can't speak a little of our languages. චුට්ටක් විතරක් කතා කරන්න බෑ අපි languages වලින්. As he comes from abroad. හැබැයි මෙතෙන්දී අපේ languages කීපයක් අපේ රටේ භාවිතා වෙන නිසා languages කියන අදහසින් ගත්තාම he can't speak many of our languages කියලා කෙනෙක්ට තර්කානුකූලව හිතන්න පුළුවන්. He can't speak many of our languages. අපේ රටේ තියෙන languages වලින් ගොඩක් ඒවා කතා කරන්න බෑ යාට. As he comes from abroad කියලා. ඒක තාර්කානුකූල උත්තරයක් විතරයි. He can't speak a little of our languages. අපේ languages චුට්ටක් කතියට කතා කරන්න බෑ. As he comes from abroad. මොකද උ රටේ ඉඳලා නිසා. He needs උට ගොඩක් වෙලා ඕන to adjust himself to this country. මේ රටට adjust වෙන්න අනුකූල වෙන්න. He needs much time. He needs much time. සමහර අය නම් ලස්සන වෙනවා ගන්න. He needs a little time. Little more time. A little more thought ටික කාලයක් යනවා කියන අදහස ගන්න පුළුවන්. හැබැයි he needs much more time. To adjust himself to this country, there will be a few chances. There will be many chances for him to practice speaking. Speaking practice करने वालों को बड़ा chances देने पड़ेंगे. A few chances, so many chances के देखो मैं दान दूँगा. अभी दान नहीं है मेरे practically अपने हिताकर में. There will be सामान्य मापी सामान्य आंसे का देना ना. There will be a few chances for him to practice speaking. मगर speech practice කර ගන්න උට chances කීපයක් හම්බෙයි ඉදිරියේදී. He needs much more time. උට ගොඩක් වෙලා යනවා මේ වගේ කතා just වෙන්න. He can't speak a little of our languages කියන එක තමයි උත්තරේ. මේ පළවෙනි activity 20 කියන එක අපි විස්තර කරලා දෙන්නේ determiners වලින් many, much, a few, little කියන එක. ඔක බලන්න answers ඔබලා දැන් විස්තර කිරීම දෙවෙනි වතාවට අහන්න පුළුවන් ඔයගලන්ට නේද. දැන් මේක video එකක් විදිහට දාලා නිසා මේක නැවත පැහැදිලි net එකක් තියෙනවා නේද. අහන්න පුළුවන්. ඒ වන්දට තව ප්‍රශ්න දිනවන WhatsApp වල අපේ group එකට දාන්න මොනවාරි පැහැදිලි කිරීම තව ප්‍රශ්න වැඩි දිනවන. ඒක එතකොට මට ඒ answers ඔයගලන්ට ප්‍රශ්න යොමු කරාට පස්සේ මට answers දෙන්න පුළුවන්. Right.